ආ බෝවන් බ සියලුදනාටම ඔබ සියලු දෙනාටම සුබ දවසක්වයවා. මම අදත්තාව නොගසෙවණින් ඔබ හමුවන්න. අපි දැම් පහුගේ මාස කීපේ පුරාම ගොඩක් දේවල් නුගසෙවනින් ඉගෙන ගත්තා. අපි එලෝලු වගා කරන්නේ කොහොමද අපි කොහොමද කාබනික පහොරටි හදාගන්න අපි කොමද කාාවනික දිලිර්නාශකටි කදාගන්න. අපි කොහොමද කුමිවිකර්ශකටි කහදාගන්න මේ වගේ ගොඩක් දේවල්. වැදකත් මෙදේ තමයි අපි ඉගනගත්තේ අපි කොහොමද කාබනික වගාවක් කරන්න කිය එක සම්බන්ධ. නුගසවන බලපු ගොඩක් දෙනෙක් මගින් ඉල්ලීමක් කර නිහල් මහත්තයා අපිට පස්සොයාගන්න අමාරුයි. ඒ කියන්නේ නගරබදව ජීවත්්‍යයෙන ගොඩක් පිරිසක් මේ නුගසවන නරබනවා. ඉතින්ගේ නරබොපු විසාහල පිරිසක් මගින් ඉල්ලීමක් කර නිහල් මහත්තයා පුළහන්නන් අපට කියලා දෙන්න අපි කොහොමද පස් නැතුව කංකුං වගාවක් කරන්නේ හමැත්තන් ජලරෝපිත කංකුම්මගාවක් අපි කොහොමද කරන්නේ මෙන්න මේ කාරණය කියල දෙන්න කියලා. ඉතින් මම අද ඔබට කියල දෙන්නේ යන්න අපි කොහොමද ජලරෝපිත කංකුන්මගාවක් සිද්ධ කරන්න කියන එක සම්බන්ධ. ඇත්තරම කකංකුන් ගැන කතාරදදි කංකුම් කියන්නේ ඉතාම ජනප්‍රියාහාරයන්. අපි කවුරුත් අනිවාරයම කංකුන් ආහාරයට ගන්න ගොඩක් ඇමැත් අද්දක්ුණවා. ව්‍යාපාරික මටම මේ කංකුන් වගාරදදි. ගොඩක් දුරර ජලේර්රඳෙන ස්ථානවල මේ කංකුං වගාව ඉතා ජනප්‍රිය වගවක්කිවිදියටට ගොවෙන් විසින් වගා කරන්න. ව්‍යාපාරික මට්ට මේ ගොවියන් මේ කංකුන් වග කරන්නේ ගොඩක්දුරට වෙල්ලල. ඊතාමතරව. ඇලවලි ආස්ශ්‍රිතව, වැව් ආශ්‍රිතව මේ කංකුන් සාරවත්ව වැවෙනවා. නමුත් ඇලවේලි ආශ්‍රිතව වැවෙන කංකුන්වල ගුණාත්මක භාවය ගැන අපට ගැටලුවවත්ති නවා. විශේ සයෙන්ම අපිරිස්සිුදු වතුර එකතුවෙලා මේ කංකුංවල මුණක්ත්මක භාව අඩු කරන්න. නමුත් ඉතා පිරිසුදු වි්‍යාපාරකමට මේ කංකුංගගාව කරගෙන යන ගොවිය නුත්තින්න. එතින් මේ කංකුං කියන ජනප්්‍රිය ආහාරය. අපි කවුරුත් ආසායි ගිවත්ත වගා කරගන්න. මොකද කංකුංගොල්ට වැඩි වෙහෙසක් දරන්න වැඩි ශ්‍රමයක් යොදවන්න, වැඩි කාලයක්යෙදවන්න අවස්සේ නනෑ. මේ අතරනුත් අපි අද කතා කරන්නේ. ඇත්තරම අපේ නිවසට අවස්ස කරන, අපේ මිනිවසේ මුළතැන්ගට අවස්ස කරන. ඒම නැත්තං. පවුලේ තර පස් දෙනෙක් ඉන්න නිවසකට අවස්ස කරන කංකුං වගව අපි කොහොමද පස් රහිතව ඕගා කරගන්මිකෙල්. එහෙමන නැත්තාං ජලරෝපිතකංකුංගවක් අපි කරගන්නේ කොහොමද කියනෙ එක සම්බන්ධ තමයි මේ වීඩිය එකේ මම කියලදින්. මේ විදිර කංකුන්ටිගක් කොග කරගත් හමපිට මාස හතක් අටක් කැනකක් එහමන තා අවුරුද්දක්කිතරයනකං අස්වැන්න ලබාගන්න පුළුවන්ගන. අපිදන්නා ගොඩක්දුරට ජලරෝපිතව මේ කංකුංගවා කරද්දි ගොඩක්දුරට කංකුංගව කරේ රසාහික පොහොර භාවිතා කරලා නමුත් අපිට පුළහාම් වෙනවා අපේ නිවසේම පහසුවෙන්ම කංකුන් වග කරගන්න කාබනිකවරු. මේ සඳහාාවට මුලින් මාසේනා කාබණික දියර පහරක් අපිට නිකම්ම වතරේ කංකුංග වන්න බෑ ඒ වගේම මේ පේන විදිහේ ්‍රාස්ටික් භාජන කීපයකුත් ඒ වගේම මේ භාජනවලට සරිලන මෙන්න මේ වගේ කූඩ කීපයකුත් අපිට අවස්සේන. ඒ වගේම අපිට කාංකුම් බීජත් අවස්සේ නවා. මේටික මුලින් අපි සපයගන්න ඕනේ. කංකුම් මොගාවට වඩාත්ම ගැලපෙන කාබනික දියරපෝර මොකක්ද. මුලින්ම මම මේ කාමනික දියරපහොර එක හදාගන්න විදිහ කියලදීලා එඉන්න. අපිට මේ සදා පහසුයම සකස් කරගන්න පුළුවන් දීේරපහෝර තමයි වැටමාර කොළ හා අමු ගොම එකතු කරලා අපි සකස් කරගන්න දරපෝර මොකද මේ කංකුම් මගාවට අපිට අවස් වෙෙන්න්නේ නාෛත්‍ර ජන. හේතුව තමයි අපි මේ විදිහර ජලරෝවිත කංකුම්ගවා කරද්දි අපි මේ කංකුං වකාවට මූලිකමව ලබදන්න නෛට්‍රජය ඉතින් අපිට නයිට්‍රජෙන් පසුම්ම ලබාගන්න පුලුවන් කරම ඇතමයි මේ වැටමාරහා අමු ගොම එකතු කරලා සකස් කරගන්න දියර පෝරේක. මේ සඳහා ඔබට අවස්සේනවා දියර පොහොර සකස් කරගන්න බඳනා. ලීටර් විස්සහරි ලීට සහරි ලීට දාහකාරේ බඳුනක් අවසේනවා. අපි මේ තෝර ගණන්නඩ බඳුනේ හතරෙන් එඒහක ප්‍රමාණයක්ය දාගන්නවා වැටමාර කොල සමර පැතිවල මේ වැටවාර කොළ හඳුන්නවා නංචි මකුල් ඇල්බීසිය ගිනිසීරිය මේ වගේ නංගොල්න්නේ හඳන්නන ගණ්ඩ බඳුනේ හතරින් කද්දාගත්තා වැටමාර කොල ගණ්ඩ බාඳුනේ අංගල් තුනක තට්ටුවක් අප ප ියෝදා ගන්න අමුකම මේකෙද අපි බඳුනේ පරිමාව අපිට වැදගත්තන්නේ න ලීටර් විශ්්‍ය බඳනක් ගත් අංඟල් තුනක තට්ටුුවදදා ගන්න ීටර් දාහ බඳුනක් ගත්තත් අඟල් තුනක තට්ටුවදදාගන්න මේ දදියට වැටවාමාර කොලටිකයි අමුක ොටිකයි බඳුනට දගත්ත පස්සේ අපි මේ බඳනට ජලය එකතු කරගන්නවා. ඒවගේම මේ දීර පුහොර එකට ඔබට තියෙනවානම් වල්සූරියකාන්ත ඊට අමතරව නිවසි ඉවත් කරන කෙසෙල්ලෙලි ටික මේ වගේ ද්‍රගත් එකතු කරගන්න පුළවා. ඊට අමතරව ඔබේ නිවස තියෙනවානම් වියලි කොරුඩු විශේසයම අපිට කෙසෙල් පඩරෑල් එහෙමන ඇත්තැන් කොස් කොල ඒ වගේවිියල කොල රොඩු සුල් පයෙකුත් මේ බඳනටම. තු කරගන්න පුළුවන්. ඒ දිතියට එකතු කරගත්තු. අපිට මේ කංකුන් වගාවට අවස්්‍ය කරන අන්සුමාත්‍ර මූල ද්‍රවයේ ගොඩක් ලබාගන්න පුළුවන්. මම මුලින් සඳහන්කරා මේ වැටමාර හා අමු ගොම එකතු කරල්ලා සකස් කරන්න දදිීර පොහොර එක තියෙන්නේ වැඩි පුරමණ අටටජ. මු ගොම එකතු කරගන්න නිසා අපේ වගාවට අවස්්‍ය කරන්න අන්සු මාත්‍ර මූල ද්‍රවයත් විාල් ප්‍රමාණයක් මේ මගින් ලැබෙන. ඊට අමතරෝ මම සඳහන් කරපු ඒ ද්‍රව යොදदाගත්තුත්. ට තවත් මේ පහර එකේ ගුණාත්මක භාවේ වැඩි කරන්න පුළුවන්. අපිදන්නවා සාමාන්‍යෙන් ගහක් හැදන්න සංගටක දාසයක් පමණ අවස්සයනවා. නමුත් අපි මේ කංකුම්මකාාවේ අස්වන්න විදිහරගන්නන්නේ කංකුන් දඩු හා කංකුම් පත්‍ර. ඒ නිසා මේ ංකුංගාව කරගෙන යන්න මං මේ කියලදී පු විදිර දීර පොහොරට්ටික හදාගත්තනම් ප්‍රමාණනමත්ෙන. මේ විදිහට බඳුරට ජනයකු කරගදදී අපි අවධානයමු කරන්න ඕෑ සතියකට දෙවතාවක් පොමණක් අපි මේ බඳන කැලත්වීම සිද්ධ කරන්න ඕන. මේ දීර පපුහරේක සාර්ථක කරගන්න එකන හොඳින් කළවොන්ගන්න ඒනිසා බඳනේ කලවන් කරන්න ඉඩ ඉතුර වෙන විදිහයට අපි මේ බඳන පුරෝගන්න ඕනෑ. අගලත් දෙකක් ජලය අඩුවෙන් පුරෝගත්තරං ගටලොෝක්න්න නෑ. මේ දිේර දීර පොහරේක සකස් කරගත්තර පස්සේ අපි සතියකට දෙවතාවක් පොමණ මේ දීර පපුහොරේ එක කලත්ත කගෙන යන. මේ විදියට කලත්ගෙන යද්දී තව දෙයක් ඔබට මතක් කරන්න ඕන. මේ දීර පහොරේක අපි වහලතියන්න ඕන ඒකට හේතුව තමයි. ගේ මස්ස වගේ සත්තු ඇවිල්ල බිත්තර දැම්මොත්ත එහෙම මේ දීරපුහොරගේ පනුව ඇතියෙන්න්න පුළුව. අන්නේ නිසා මස්වු ඇවිල්ල බිත්තර දානයක නවත්ත ගන්න අපි මේ බඳරන වහලා තියනවා. මේ පනුව බිත්තර දම්ම කියලා අපේ වගාවට්න කැටලුවන්නේ නමුත් අපිට මේක වගාවටක දන්න. කැතයිනි අන්නේ හින්ද තමයි අපි මේ දීර පුහර බඳනු වහලාතියෙන් මේ විර බඳනු වහල තිබ්බහම මැස්සොන්ට වෙල්ල බිත්තර දන්න බෑ අපි කලවන් කරන අවස්ථාව තරක් බඳනු විවෘත්්ත කරනවා. ඊට පස්ස අපි නැවත බඳනු හලතින මේ විදියට සති හත රග්‍යයාආට පස්සේ අපිට මේ දීර පොහොරක මේ කංකුන් වගාවට භාවිතා කරන්න පුළුවන් ඒවගේම තවත් පුංච දෙයක් සඳහන් කරන්න අවස්සයි. අපි මේ විදිහ දීර පොහරක සගස් කරගද්දි. සති තුනේද පමණ මේ දීර පොහොර එකේ ගොඩක් ගදක් එන්න පුළුව. නමුත් මේ බඳන වහල තියෙනවා නම් මේ ගඳ පිට එන්නන ඒ කිය අන්න මේ විදිර ගක් එන්න මූලිකම හේතුව තමයි සුද්‍රජීවිගේ ක්‍රාකාරිත්තේ සුද්‍රජීන්ගේ කිය්‍යාතාර්ක්තයහිද තමයි මේ විදිහට මේ දීර පොහොරේ ගදක් කෙන්නේ. මේ සති සුනේදී පමණ මේ දිියර මේ දිීර පහරක ගඳන්න ආවට සති හතර පහුනාට පස්සේ මේ දීර පහරේකේ එන ගද නැතිවෙනවා. එක ඇන සතිහතරෙන් පස්සේ මේ ගඳ ගොඩක් කඩු වෙනවා. ඒ අවස්ථාව අපිට මේ දීර පොහොරේක භාවිතෙර ගන්න පුළුවන්. ඒකන හේතුවතමයි ඒ විද්දී සුද්‍ර ජීවින්ගේ කිය්‍රාකාර්ත්‍යයාවසංවෙලා මේ දිීර පොහොරකේ නිස්්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා තිීන් අන්න ඒ අවස්ථාව අපිට පුළුවන් අපේ වගාවට මේ දීර පහරේක ගදාගන්න. හරි දැන් අපි දියර පොහරක සකස් කරගත්තා. ඊට පස්සේ අපි සපයාගත්තු බදුුන්ටික මං අර මුලින් සඳහන්කරානේ අපිට මේකට බකට් ටිකක් අවස්සේ වෙනවා. ඒමන දම් බාධන ටිකක් අවසන ඒ බාධනටිකට මෙන්න මේ විදිහයට හරියන දැල්කූඩටිහෙකුත් අවස්ස වෙනවා ම මේටිකත්තේ ෆ්ලස්ටික්් බඩු වෙලද සැලකි. ඒවගේ වෙෙන සැලකට ගියාපු හම අපිට මේ වගේ බදුන්ටිකක් තෝරගන්න පුළුවවා. අපි මුලින්ම්ම කරන්න බදුන්ටික සපයගන ඒ ඳදුන්ටිකටකාවනිික දියන පොහොරටික එකතු කරගන්න. ීර පහර එකතු කරගදදිී කඩේ මෙන්න මේ විදිීර ඳදුන්නට දැම්මට පස මේ කූඩේ ගැෑවෙන නොගෑ වෙන ගානට තමයි අපි මේ දීර පොහොර එක එකතු කරගන්න. ඊට පස්සේ අපිට අවස්ස වෙනවා මේ කංකුම් බීජටික පැළ කරගන්න මාධ්‍ය අපි දැන් ජලරෝපිතෝ වගාව කරත් අපි මේ කංකුම් බීජටිකට පැළවෙන්න මාධ්‍යයක් සකස් කරලා දෙන්නන්න මේ සඳහිට කහබත්්‍යයදාගන්න පුළන් එමනත වැලික්යදාගන්න පුළුවන් එහෙමනැත්තන් චිත් ගල් ටික් ුණක් දාගන්න පුළුව ැනටමගේ අදකීමම් අනුව මේ සඳහ කොහු පට්ටිකත්ක දා ගන්න පුළුවන්න්න ගොඩම්ම වැදගත්ය. ඔබ බෙල්ලඳ පොලින් කොහුත් ලිදීගන්නන මේ කොහපත්ොල්ට ජලය එකතු කරලා පැය පහක් පමණ පොගන්න තියලා මේ කොහු පට්ටික මිරි කල යරලා මේ බඳගොල්ට දාන්නගන්න යැන ජලයේ ඉවත්වෙනකං මේ කොහු පට්ටිකාපී අති මිරි කලා ජලය ඉවත් වනාට පස්සේ අපි මේ බඳන් මොට දාගන්න ගන්න පුළුවන්. මම ඒදිර සදාන් කරේ මේ අලුත් කොහබත් වෙල පොලින් ලිලදීගත්තුොත්තීම. ත් කහබත් ොල ඇසිටත් ගතියත් තියෙනවා ඒ කැන තද්ද රතුපාට කොහුබත් අපේ වගාවට සුදුසුවවෙන්න නෑ. කොහුපට්ටික. ගුරුපාට තත්වයට පත්වෙලා තියෙනවනන් තමයි අපේ වගාවට සුදුසුවෙන්න්නේ. ඔබ වෙළදපොලෙන් ගේන කොහුපට්ටික පෑපහත් පොංගෝලාරගෙන හෝදලගන්න කිවී මෙන්න මේ නිසයි. බැරිවෙලා හරි මේ කොහබත්තුල ඇසිත් ගතිය තිබ්බොත්තහෙම අපේ වගාව සාර්ථකනො වෙන්න පුළුව. අන්න ඒ නිසා අනිවාරයෙන් ඔබ. බික හෝදලගන්න. මුලින් අපිකාරන්න අගමන තටටවක් මෙන්න මේ විර කොහුබත්තරි වැලිහාරි චික්බවැල් හරිදාගන්න. ඒ දාගනි වෙලා අපි ංකුම් බීජටික මෙන්න මේ විදියට දාගනෙන. காංකුම් බீජාපිට වෙළதுොෙන් මනිදී ගන්න පුළුවන්. ගෙවතුවාග සඳහා ඇසරුම් කරලද ஞ்சි බீජ ඇසருුම් லைந்தලා வி්‍යපාරිக்க மட்டுமே වගවන් සඳහා ඇසරුම් කරනලද கிෝ එකේ கிලෝ පහ බීජසරුම් දක්වා වෙනது පොළේ மிලදී ගන්න තියෙන. ඒනිසා. අපට පුළුවන් අවත්ස කරන කංකුම් බීජටික වෙළද පොලින් මිලදයාර්ගනෙන්. கංකුම් බීජික මේ විදිහයට දාගන ගිහිල්ලා නැවත අපි ංකුම් බීජටක යටටයනකංකහ බටිකක් රි නත්ත නැත ිබ්ගල්ලික්කාරි වැලික් කර නවත ඩින් යොතුර. මේ විදියට යදදිවට පසේ අපි දිනකර දෙවතා පමණ මේ කූඩයට එවන තම් මේ බදදුනට අප ජය ස්්‍රේ කරන්න ොන මේ බීජටික පැවෙන. බීජටික පැලවුණු ගමන් මූල් පද්ධතිය දිීර පපුහර එකට ම කරන්න එතකං අපි ජල සම්පාදනය සිද්ධ කරන්නනේ එකන මේ දිර ස්ප්‍රේකෑන්නකමගේ ජලය ස්ප්‍රේ කරනම් ප්‍රමානවත් දෙන මේ විදිර කකුම් බීජික පැලවුණ අට පසේ අපිත් දින හතරකට පහකට වතාවක් බඳරේ කාබනිික දීර පහර ප්‍රමාණය පරික්ෂා කරන්න මේ දීරපුහොර ප්‍රමාණය අඩුවෙන. බේ අඩුවෙන් නිසා අපි නැවත කාබික දීරපුොහර මේ බඳුනට එකක කිරීම සිද්ධ කරන්නඕ. මේ විදිහයට අපි දවත් හතරකට පහකට වතාව කාබික දීර පොහර ටික මේ බඳනට එකතු කරගෙන යන වෙනම කුත්ම කරන්න දෙන්න විට කාබනිික දීර පහරටික මේ බඳනුට එකතු කරන එක. ඊතාමතර මේ ංකුංවකාාවට කෘමිහානයෙන්න්න පුුවන් විසේමක් කොලාකාන්න දළබුවෙන්න්න පුළුවන් ඒතා අතරවතාව පත්‍රකනින්නාවගේ සත්වෙන්න්න පුලංකු ඩිත්තාවගේ සත්තුවෙන්න්න පුුවන් මෙටඩ මේමගේ කෘමිහානේ අපේ ංකුංමගවට එනවද කියලා අපි අවධානය යොමුකරගෙන ඉන්නවට. ගවට කමහනයක් තිනක කියර නිරක්ෂණයුත් අපි පුුවන් මෙන්න මේ විදිර ස්පේකෑන් එක වත්ර දාලාල මේ වතුර පෙසරරෙගෙන් මේ ඉන්න සත්තු හෝදලයි වත් කරන්නත් පුළුව. එහෙම නැත්තං අපට මේ සඳහා කාබනිික කුමි විකර්සකයක් භාවිතා කරන්න නත් පුළුවන්. විශේසම සුදු ලුණු නතුරලෝු නිසාරණය ඒතා අමතර ලුණු පුතු නිස්සාරණය ඊට අමතරෝ කොහොමතෙල් නිසාරණය මේ වගේ කමි විකර්සකයක් අපිට භාවිතා කරන්න න්නත් පුළුවන් මේේවිදිනංකුන්ටි වග කරගත්තර පස්සේ අපිට මාසයක් ඉතරගතවෙදදි ංකුං අස්සන්න නිලාගන්න පුළුවන්ගෙන. මේකංකුං අක්සන්න නිලාගත්තර පස්සේ නැවත මේකංකුන්ටික දළුදාගෙන ලියලයිනෝ. ඒ අන නැවත වර්ධනය වෙනවා. මේවිදින කංකුමගාව කරගත්තර පස්සය අපිට පුළුවන් වෙනවා මේ කංකුං අස්සෙන්ඩ මාස හයක් අටක් චතරයනකං වරිංවර නිලාගන්න. අපිට කරන්න තියෙන්නේ මේකර අවස්ස කරන කාබනිික දීර පහටි යෙදීමත් ඊතාමතරොව. ිානය අතියෙනවාද කියලා පරික්ෂා කරල බල්ලා කාබනික කෘමි විකාරසය යටටිගත් මේ බඳනට දීමත් පමණ. ඉතින් දැනට මම මේ කාබනික දීරපුහොර යොදාගන මේ කංකුංමගාව ඉතාම සාර්ථකවත් අදාබල්ලා තියෙන. ඒ වගේම මේ කාබනිික දීරපුහොර භාවිතා කරලා අපිට තවම නෝද වග කරන්න පුළුවන් කියනෙක සම්බන්ධවත් මේ විද්ධි පරක්ෂණ කරගනනවා. විශේයම තක්කාලි තිීඥ ගොටු කළ මේ වගේ වර්ග වග කරන්න පුළුවන්ද කියලා මේ විද්දි අත්තදාබලමින් පවතිින්. ඒ සම්න්වතව ඉදිරිහයේ දීදනුවත් කරන්න. මමර හැම වීඩියහකම කියනවාගේ. අපිට පුළුවන් අවසදේ ආහාරයක් කරගන්න නැතුව ආහාරය අවස දෙයක් කරගන්න. මේ දදිහට අවසද ආහාරයක් කරගන්න නැතුව ආහාරය අවස දෙයක් කරගන්න නං. අපිට සිද්ධ වෙනවා ෙවත්තේ කාබනික ෝග කරගන්න. අපිට පුළුවන් ගෙවත්තේ අපි දවස්ස කරන්න පලාාටික ම්පේ කරපෙන් චටික ඊතාමතරවෝ අපි දවස්ස කරන්න එලවු ර්ග කීපය, ඊතා අමතරෝ අපි දවස කරන්න ලතුරු වර්ග කීපයක් මේ වගේ වර්ග කීපයක් අපේගේ වත්තේ වග කරගන්න. විශේයම ඉඩකඩ අඩු කෙනකොට පුළුවන් බදුු ගතවගේ වත්ත වග කරගන්න. මේ විද්‍යපිට පුළුවන් ඕනම පළතුරු වර්ගයක් බඳන්ගත වගරගන්න විශේසම බද්ධ පලතුර මේ සඳහාපිට දාගන්න පුලුව. ඒගේම බඳුන්ගතව සෑමේලෝු වර්ගයක් වගේ මට වගකරගැනීම හැකියාවවතිය. ඉතිං අපිට පුළුවන්ගෙනාව බඳුන් ගතව මේ ලොවුළු වර්ග වග කරගන්න. ඔබත් ස්ථා කරන්න මේ උදාාවවුණු දෙදස් විසිතුුණන අවුද්ද. ඔබේගේ වත්තත් සුහම් ප්‍රසිත කරගන්න. ඒ වගේ මම ඔබට තවත්්‍යයක් මතක් කරන්න කැමති. එදස් නමසිේ අනුහතරේ දලා දෙදස් දාහතරමෙනනිකන් රසාහිනිික වගරපු ගොයෙක් ඩිහටත්. දෙදස් දාහතරයදලා මේදක්වා සිය සියයක් කාබනික වගරන ගොයෙක් විදිරත් මගේ සියලුම දනු සම්බාරය ම පොතකට ගුණු කර තියෙනවා කාබනිික ගෙවතු වගාවේ අභිරහස් කියලා ඉතිං ඔබට ඒ පොතමගින් ලාගන්නත් පුළුව ගේ ට ගටලුවත් තියෙන න දුර කතරන්ගේයට කතා කර මව සම්බන්ධ කරගන්නත් පුළුවන් බිඳුවයි හතයි ටයි හයිසියානු හතයි හතනිස් සතරයි දට. ඉති ලබට සතතියත් නුගසිවලින් හමුවේ දහසින් සමුගන්න ඔබ සියල දනාටුව බහොමත්ම ස්තුතික.